අයිබෝවන්, ඔන්න අදත් හංසනාව ඔගොලත් එක්ක කතා කරන්න පොතක් ගැන. ඔන්න අද පොතේ නම කියන කලින් මම පොත ගැන කියවුවත් මේ පොත ගැන හැමෝම දන්නවා, ගොඩක් අය දන්නවා. මේ පොත ළමා පොතක් විදිහට තමයි ගොඩක් අය දන්නේ සහ හඳුන්වන්නේ. නමුත් මේ පොත ගොඩක් වැදගත් වෙනවා ගුරුවරුන්ට සහ දරුවන්ට, හැමෝටම ගොඩක් වැදගත් වෙනවා කිව්වොත් හරි, විශේෂයෙන්ම ගුරුවරුන්ට සහ දෙමාපියන්ට කිව්වොත් වඩාත් නිවැරදි. ළමා පොතක් වුණාට මේ පොත හරිම ලස්සන පොතක්, වයස් ભેදයක් නැතුව කියවන්න පුළුවන් පොතක්. ඇත්තටම නොකිය කියන්නේ ළමයෙක්ට, දඟකාර දරුවෙක්ට මනෝවිද්‍යාත්මක උපක්‍රම නොදැනී පාවිච්චි කරලා එයාගේ අනාගතය ගොඩනගා ගන්න යට උදව් කරන්නේ කොහොමද කියලා. පොඩි ටික් එකක් ගන්න ඇති. අද අපි කතා කරන්නේ හරිම පුදුම ඉස්කෝලේ ගැන. පොත ලංකාව තුළේ පරිවර්තනය කරන්නේ ලීලානන්ද ගමාච්චි කියන කර්තෘවරයා, පරිවර්තකයා. පොත ලියන්නේ ටැට්සුකු කුරයෝනගේ කියන ලේඛිකාව. එතුමිය ඇත්තටම රූපවාහිනී ශ්‍රේෂ්ඨයේ, ඒ රටේ රූපවාහිනී ශ්‍රේෂ්ඨයේ ඉහළටම ගිය තැනක්තියක්. ඇත්තටම ඇගේ ජීවිත කතාව තමයි මේ ලියලා තියෙන්නේ. මේ වගේම ඒ කාලේ මාස 16ක් ඇතුළත ඒ රටේ වැඩිම ආදායම් වාර්තා තියපු පොතක් තමයි හරිම පුදුම ඉස්කෝලේ කියලා කියන්නේ. ඒකේ ඉස්කෝලේ, හරිම පුදුම ඉස්කෝලේ කියන පොතේ හරිම නම තමයි මදගිවන් ටොට්ටෝචන් කියන නම. ඒ නම ආශ්‍රයෙන් තමයි ලියලා තියෙන්නේ. මේ පොත දැනට ලෝක භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. පොත ගැන කතා කරොත් සමහර අය කියවලා ඇති පොත. පොත ගැන කතා කරොත් දඟකාර දරුවෙක්ගේ, අපි කිව්වොත් ගොඩක් ක්‍රියාශීලී, අධික්‍රියාශීලී දරුවෙක්ගේ කතාවක් තමයි ගොඩක් මේ පොතේ දක්වලා තියෙන්නේ. එයාගේ ජීවිත කතාව වගේ, ඒගේ ළමා කාලය වගේ තමයි මේ පොතේ දක්වලා තියෙන්නේ. හරිම ලස්සනට එයාගේ එන දඟකාර සිතුවිලි සහ එයා ඉස්කෝලෙන් නෙරපපු විදිහ, එයාට තැන් තැන්වලදී හිතන දේවල්, එයාගේ දඟ වැඩ, එයාගේ හුරතලා, එයා අම්මා තාත්තත් එක්ක කටයුතු කරේ කොහොමද, එයාට හම්බෙච්ච අලුත් ඉස්කෝලේ අලුත් ගුරුවරු කවුද, අලුත් ප්‍රින්සිපල් සර් කවුද, ඒගොල්ලෝ එයාට ට්‍රීට් කරපු විදිහ කොහොමද, ඒ හින්දා එයා කොච්චර දුරක් අද දැන් ඇවිල්ලා ඉන්නවද කියන දේවල් මේ පොතේ ටෙට්සුකු කුරානගේ කියන ලේඛිකාව පෙන්වන්න සමත් වෙලා තියෙනවා. ඇත්තටම ජපානය විතරක් නෙමෙයි, අපේ ලංකාවටත්, අපේ රටටත් නෙමෙයි, ඕනම රටකට, මේ ඕනම රටක ඉන්න දරුවන්ට මේ පොත ආශ්‍රයෙන් පාවිච්චි කරලා ඉගෙනීමේ කටයුතු කරන්න පුළුවන් කිසිම බාධාවක් නැතුව. මේ ට්‍රික්ස් ඇත්තටම හරිම වටිනා ට්‍රික්ස් තියෙනවා, අපි දන්නේ නැහැ මේවා ට්‍රික්ස් කියලා. ඇත්තටම දරුවන්ට හුඟකන් දීම ඉඳලා දරුවොත් එක්ක කොහොමද කටයුතු කරන්නේ කියන එක ඉගෙනීමේදී සහ ඉගෙනීමේදී ළමයක කටයුතු කරන්න ඕනේ විදිහ මේ පොතේ තියෙනවා කතාවක් විදිහට. හරිම විනෝදකාමි. අප සමහර ළමයින්ගේ, සමහර අයගේ පොඩි කාලේ මතක් වේවි පොත කියවගෙන යද්දි කියවලා නැත්නම් කියවලා බලන්න. ඒ වගේම පොත කියවපු අය ඉන්නවනම් පොත ගැන දැනෙච්ච දේවල් ඔගොල්ලෝ යටින් කමෙන්ට් කරගෙන යන්න. අනිත් කාරණේ තමයි පොත් ගැන රිවියුස් අහන්න ආස කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න තියය සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බුවෙමු. අනිත් එක, මේ වගේ පොත් තව තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. හරි ආසයි අපි ඔයගලන්ට ඒ පොත ගැනත් රිවියු එකක් දෙන්න. කියවපු නැති අය ඉන්නවා නම් ඒගොල්ලන්ට කියවන්න. ඒ පොත හඳුනලා දෙන්න අපි හරි කැමති. හරි, එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.